ඉතින් මේ වීඩියෝ එකනොත් කතා කරන්නේ ඔයා දන්නවා 2023 ජනවාරි පළවෙනි දින ඉඳලා ලංකාවේ ටැක් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි 2022 අංක 45 කියන දේශීය ආදායම් සංශෝධිත පනත අදටත් දැනටමත් ක්‍රියාත්මක වෙන හින්දා. ඉතින් ඔයා පෞද්ගලික ගුරුවරයෙක් නම් එහෙම නැත්නම් ඔයා ටියුෂන් ක්ලාස් කරන කෙනෙක් නම් ඔයා බලන ඇති ඔයාට කොහොමද ටැක්ස් එක බලපාන්නේ කියන කාරණාව ගැන. මතක තියාගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාගේ මාසික ආදායම රුපියල් ලක්ෂයට වඩා වැඩි නම් දැන් ඔයාට බදු ගුණයක් විවෘත වෙනවා කියන කාරණාව. තවත් ඉතින් කියනවා නම් ඔයාට බදු නිදහස් දීමනාව තියෙන දැනට රුපියල් මිලියන 1.2යි ලක්ෂ 12යි. මේක 12න් බෙදුවොත් එන්නේ මාසෙට ලක්ෂයයිනේ. ඒ කියන්නේ ඔයාගේ ආදායම රුපියල් ලක්ෂයට වඩා එනවා නම් ඔයාට බද්දක් ගෙවන්න ඕන. ඉතින් මම මේ ආදායම කිව්වම ඔයා හිතනවා ඇති සම්පූර්ණ ආදායමද කියන එක. මතක තියාගන්න බදු කරනේදී බදු ආදායමේදී ඔයාට ලාභේ තමයි ගන්න වෙන්නේ. ලාභේ කියලා කියන්නේ ඔයා ටියුෂන් ක්ලාසස් කරනවා නම් වාටින ආදායමක් තියෙනවනේ. ඒ ආදායමෙන් ඔයාට ඒ සඳහා ගන්න වියදම් ටික අඩු කරන්න පුළුවන්. ඒකදී බදුවලදී වෙනම අපි ලාභයක් හදනවා. මෙන්න මේ ලාභය මිලියන 1.2කට වඩා වැඩි වුණොත් විතරයි ඔයා ටැක්ස් එකක් ගෙවන්න වෙන්නේ. ඒ වගේම තමයි ඔයාට මේ වෙනකොට අලුතින්ම බද්දක් එකතු වෙලා තියෙනවා. ඉතින් මේකට අපි කියනවා withholding tax එක. දැන් මේකට AIT කියලා කියන්නේ advance income tax එක. මේක මොකද්ද කියන එකත් බලමු. අපි හිතමු ඔයා යම්කිසි ආයතනයක service provider කෙනෙක් විදිහට. ඔයා ආයතනයක උගන්වනවා. ඉතින් ඒ ආයතනයෙන් ඔයාට මාසිකව යම්කිසි ගාණක් ගෙවනවා. අපි හිතමු මේ විදිහට මාසික ආදායමක් හම්බෙනවා නම් ඔයාට ඒක රුපියල් ලක්ෂයට වඩා වැඩි නම් මෙන්න මේ අවස්ථාවේදී අදාළ ආයතනය රුපියල් ලක්ෂයට වඩා වැඩි නිසා සම්පූර්ණ මුදලටම 5%ක් withholding tax එකක් විදිහට අඩු කර ගන්න ඕනේ. ඉතින් අපි රුපියල් ලක්ෂ 2ක් හම්බ වෙනවා නම් හරියටම රුපියල් 10000ක් අඩු කරගෙන 190000ක් විතරයි ඔයාට හම්බ වෙන්නේ. ඉතින් ඔයා මේක හොඳට බලන්න. ඔයා ආයතනයක සේවයක් කරනවා නම් එම්ප්ලොයි කෙනෙක් නොවි. එම්ප්ලොයි කෙනෙක් විදිහට ඔයා සර්විස් එක දෙනවා නම් එමු නැත්නම් ඔයා ඒ ආයතන එම්ප්ලොයි කෙනෙක් නම් ඔයාට මේ AIT කියන කතාව වෙන්නේ නැහැ. ඒ වෙනුවට ආයතනයේ ඔයාට ඇපිට් එක එමු නැත්නම් අපි දන්න පේ උපයනට ගෙවීම තමයි අඩු කරන්නේ. ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ ඔයා සර්විස් එකක් දෙනවා නම් ඉන්ඩිවිජුවල් විදිහට ඔයා සර්විස් එකක් දෙනවා නම් අදාළ ආයතනයට ලක්ෂයට වඩා වැඩිපුර හම්බ වෙනවා නම් ආයතනයේ 5%ක් අඩු කරයි කියන එක මතක තියාගන්න. ඉතින් මේ විදිහට අඩු කරන එක ඔයාගේ සම්පූර්ණ බද්ධ ගණනය කරනකොට withholding tax certificate එකක් අදාළ ආයතනයේ දෙන නිසා මේකට අඩු කිරීමක් විදිහට ගන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. ඒ වගේම තමයි මතක තියාගන්න ඕන තවත් කාරණාවක් තියෙනවා. ඔයා සමහරවිට ටියුෂන් ශාස්ත්‍රයේ ඉන්න පුළුවන්. ඔයා ආයතනයට සේවාවක් දෙන්නේ නැහැ. ඔයා ආයතනයක් භාවිතා කරනවා ඔයාගේ ක්ලාස් එක කරන්න. ඉතින් අන්න ඒ වගේ වෙලාවට සමහරවිට ආයතනයේ රඳා පවතින්නේ මේ ගුරුවරයා නිසා. සමහරවිට මේකෙදි ඔයා ලාභ ප්‍රතිශතයක් ගන්නවා වෙන්න පුළුවන්. ගුරුවරයා 70%ක් විතර ගන්නවා. ආයතනයට 30%ක් ගන්නවා. ඉතින් මේ වගේ වෙලාවකදී සර්විස් එකක් ප්‍රොවයිඩ් කරනවාද කියන එකේ ගැටලුවක් එනවා. ඒ නිසා මේක නිසා මේ තත්ත්වය ආවොත් තාමත් මේක දේශාදායම් පනතට අනුව निराකරණය වෙලා නැහැ. ඒක නිසා මේ වගේ අවස්ථාවක withholding tax එක අඩු කරනවාද කියන එකේ ගැටලුවක් තාමත් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕන තවත් දෙයක් තියෙනවා. මේ සම්බන්ධව ගැසට් notification එකක් ඉදිරියේ එන්න නියමිතයි. ඉතින් මේ ගැසට් නිවේදනයට අනුව යම් කිසි විදියට මේකත් capture කරලා තිබුණොත් ඔයා ගුරුවරයෙක් විදියට මේ කියන profit sharing එකට ගියත් මේකේ tax එකක් එන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න දැනට තියෙන නීති මේ தත්ත්වය අනුව ප්‍රොෆිට් ෂෙයරින් එකට නම් තියෙන්නේ ඔය සර්විස් එකක් ප්‍රොවයිඩ් කරන්නේ නැහැ කියලා පේන නිසා මේකට withholding tax එකක් එන්නේ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාට යම් අදහසක් වෙන්න ඇති. විශේෂයෙන්ම ඔයා ටියුෂන් ශාස්ත්‍රය නියෝජනය කරන ගුරුවරයෙක් නම් ඔයාට කොහොමද tax එක බලපාන්නේ? මේ හැම එකකින්ම මතක තියාගන්න මේ withholding tax එකක් විදිහට AIT එකක් අඩු කරොත් මේක ඔයාට සහනයක් විතරයි වෙන්නේ. මොකද ඔයා ගෙවන්න තියෙන මුළු බද්දෙක මේ ගෙවපු බද්ද අඩු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් 5% ආයතනයේ අඩු කරනවා නම් ඒක අඩු කරගන්න පුළුවන්. ඉතින් මේකේ ලොකු වාසියක් තියෙනවා කියන එකත් මතක තියාගන්න. වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඒ වගේම ඔයා තාමත් tax advisor app එක download කරගත්තේ නැත්නම් දැන්ම Google Play හරි Apple Store එකට ඇවිල්ලා tax advisor app එක download කරගන්න. ඉතින් ඔයා tax සම්බන්ධ ඕනම ගැටලුවක් තියෙනවා නම් app එක හරහා හරි එහෙම නැත්නම් taxadvisor.lk අපේ web අඩවිය හරහා ප්‍රශ්න යොමු කරන්න. අපේ team එක ඉන්නවා ඔයාට උත්තරයක් ලබා දෙන්න.